පසුගිය දවසක රටක්ම හඬවමින් දුම්රියට පිළිවුණු තරුණයාව ඔබට අමතක නැතුව ඇති. බස් ගාස්තු ඕනෑවට වඩා ඉහළ යදී දුම්රියේ ගෙදර එන්න හිතාදාගෙන ඔහු දුම්රියට ගොඩ වුණේ අම්මටත් ඉක්මනින් ගෙදර එනවා කියලා පණිවිඩය දීලා. ඒත් මේ කොල්ලගේ අන්තිම ඇමතුම කියලා අම්මවත් හිතන්න නැතුව ඇති. මේ තියෙන්නේ මුහුණු පොතින් අපිට හමුණු සංවේදී සටහන් කීපයක්. උඹ කළ එකම වරද මේ කාලකන්න ඉන්න රටේ ඉපදුණු එක වෙන්න ඇති මගේ සහෝදරයා. හීනකින්වත් උඹ හිතන්න නැතුව ඇති අම්මගේ තාත්තගේ සහෝදරයන්ගේ මුහුණ දකින්න අවසාන පාරට කියලා. අම්මේ අද කෝච්චිය පරක්කුයි. මම නමයට සාගරික කෝච්චියේ ගෙතරෙනවා කියද්දී උඹ හිතන්න නැතුව ඇති ඒ අම්මගේ කටහඬහන අන්තිම පාර කියලා. ෆුට්බෝල් එකේ යයි කියලා බයට හැමදාම මුව ඉස්කෝලේ යව්වේ ස්කූල් බස් එකේ. ඒ අම්මා කොහොම ඉවසන්නද මේ දුක? ඇහැක් වගේ රකපු ලොකු පුතා අද යන්නම ගිහින් කියලා. උඹ උපන්දා ඉඳන් අම්මට උඹ ගැන හීන කප්පරයක් තියෙන්න ඇති. උඹට උඹේ ජීවිතය ගැන හීනයක් තියෙන්න ඇති. හීන මරපු රටක අපි හැමෝම අද ජීවත් වෙද්දී කවදාහරි මේ හැමදේම විසඳේ කියලා හිතන් උඹත් කට්ට කන්න ඇති. කීයක් හරි ඉතුරු කරගන්න උඹ කෝච්චියේ යන්න ගත්ත තීරණය මාරයට අතවැනිල්ලක් කියලා උඹ හිතුවා නම් උඹ කවදාවත් ඔය තීරණය ගන්නේ නැහැ. උඹේ ලස්සන හිනාව හීන සේරම එක්ක උඹ අද යන්නම ගිහින් සහෝදරයා. ඒ අම්මගේ අඳෝනාව යාළුවන්ගේ වේදනාව කොහොම දරා ගන්නද යාලා? පවුලේ බර කරට ගන්න හිටපු ලොකු පුතා ලොකු අයියා ආයෙ නොඑන්නම ගිහින් කිසිම වරදක් නොකරපු උඹලා මේ ජීවිතවලින් වන්දි ගෙවන්නේ කාලකන්ණි දේශපාලුව නිසා. වැරදි සේරම කරපුන් සැපට ජීවත් හැම පැත්තෙන්ම තලන අපේ අහිංසකයන්ගේම ජීවිත නැති වෙලා යනවා. මේ පිළිගත් අවසාන ජීවිතේ උඹ විතරක් වෙනවනම් අපි කැමතියි බං. තවත් නැති කරගන්න බෑ. ඒත් එහෙම වෙන එකක් නැහැ. අද උඹ, හෙට අපි වෙන්න පුළුවන්. දැන් මේ රටේ අපේ ජීවිත කොයි වෙලාවෙද කියන්න අපිට බෑ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න තමතක් කරන්න එපා.